මැණික් තියෙන ඉල්ලමක් කියලා දෙන සංඥාවලින් ඒ කියන්නේ තියෙන්න ඕනි හොඳම දේ මොකද්ද? මැණික් තියනවා කියලා දකින ඉඩමක කොහොමද ලක්ෂණ කියන්න පුළුවන්? අත්දැකීම්. ඔව් මාලාවක් කියන එක හොයාගන්නේ කොහොමද? මාලාව කියන්නේ හොයාගන්න පුළුවන්. මට පළවෙනි බ්ලූ සෆයර් එක නිල් කෑල්ල හොයලා දුන්නේ මාමා මාවට මතක ඇති. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා පුරා ජේම්ස් YouTube channel එකත් එක්ක ඕගොල්ලෝ එකතු වෙලා ඉන්න හැමෝම. ඉතින් මේ ගැන කතා කරනකොට අද අපිත් එක්ක එකතු වෙන්නේ මගේ ජීවිතේ මට පළවෙනිම බ්ලූ සහෝ එක. එහෙම නැත්නම් නිල්මැණික හොයලා දීපු අපේ පතල් බාසුන් නැහැ කෙනෙක් එක්ක. ඉතින් අපේ පතල් බාසුන් නැහැගේ නම සිරිසේන. අපි ආදරයට කියන්නේ මාම කියලා. ඉතින් පතල් අපි ආදරයට කියන්නේ මාම කියලා. හරිම හොඳ මිනිස්සෙක්. මං හිතන්නේ අද අපිට ගොඩක් ලොකු අදහසක් ගන්න පුළුවන් වෙවි. මේ මැණික් ශේස්ත්‍රය සහ පතල් ශේස්ත්‍රය සම්බන්ධයෙන් ඕගොල්ලන්ට දැනගන්න තියෙන ලොකු ප්‍රශ්න ටිකකට අපේ මාමා උත්තර දේවි. අපි එහෙනම් මාමාව පිළිගමු. ආයුබෝවන් කියලා. ආයුබෝවන්. ඉතින් මාමේ මේ ගොඩක් කරාට මගේ channel එක බාන්නේ මැණික් හා පතල් ශේස්ත්‍රය කරන අය සහ දන්න අය සහ මේ සම්බන්ධ ඒ කියන්නේ ඒ විස්තර තොරතුරු දැනගන්න කැමති අය. ඉතින් මේ ගැන කතා කරනකොට දැන් මාමගෙන් අද මේගොල්ලෝ මගෙන් අහලා තිබුණ ගොඩක් ප්‍රශ්න සහ අපිට තියෙන සහ මට තියෙන ප්‍රශ්න මාමත් එක්ක කතා කරන තමයි අද මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම මූලිකව උනේ. දැන් මම මාමගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්න කැමති මාමට මතකද සාමාන්‍යයෙන් හම්බුණු පළවෙනිම මැණික් ගල මොකක්ද කියලා මාමට? පුෂ්පරාග. පුෂ්පරාගය. ඔව්. කොහෙද හම්බුනේ? මල්වල. මල්වල. හ්ම්. ඒකේ සාමාන්‍යයෙන් මේ තට්ටු පතලක්ද ගොඩ පතලකද? සති 3ක් වගේ යනවානේ සමහර කරාට ඔය තට්ටු 18ක් විතර වගේ බැහැලා සමහර කරාට මේ ඉල්ලමක් නැහැ කියලා ගොඩ එන අවස්ථාවක් තියෙනවා තියෙනවා නේද ඒ තට්ටු 18 වල සාමාන්‍ය මාමේ ඒ කියන්නේ මේ කොහෙද බැස්සේ මාර්පණ මාර්පණ දැන් අැතරම මේ මාර්පණ තමයි අපේ මාමත් මාමත් කියන්නේ සාමාන්‍යයෙන් පතල් සම්බන්ධයෙන් දශක කිහිපයක අත්දැකීම් තියෙන හොඳ ගතිගුණ තියෙන හොඳ මිනිස්සෙක්. ඉතින් අරම කලින් කිව්වා වගේ මට පළවෙනි බ්ලූ සෆයර් එක නිල් කෑල්ල හොයලා දුන්නේ මාමා මාවට මතක ඇති එක මලංගපදි. ඔව්. ඒ කියන්නේ මේ මලංගපදි අපි එක්කලේ. ඉතින් අපේ අලුගේ ගයක් තියෙනවා. මේ ගැන මම නිතර නිතර කියනවා සහ මම මේ ගැන මේ වෙනම අපේ channel එකේ වීඩියෝ එකක් දාලා දිනවා. ඉතින් මේ ගේ ඉස්සරහා තමයි බැස්සේ. ඉතින් ඉස්සෙල්ලා මට මතකයි මාමා මේ නිල් පාට ජටාව හැම බැඳලා බැස්සේ. වට්ටි මට දුන්න මෙන්න නිල් කෑල්ල කියලා කිව්වා ඒක මට මතක විතරපි කීයද ඉතින් මම ඒ දවස් වල ඉතින් ලස්ස 4යි 4යි ගන්නකට වගේ ඔය ලක්ෂ 4 මට හරියට මතක නෑ ලක්ෂ 4කට 4 මාර්ක විතර වගේ විකුණේ නිල් කෑල්ල නිල් කෑල්ල හරි ලස්සනයි ඒක පොඩ්ඩක් අර කාක නිල් ටයිප් එකකට වගේ තිබ්බේ පොඩ්ඩක් ගල ඩාක් ඒ වුණාට පුදුම ලස්සන පාටක් තිබුණා අපි එහෙන් මේ සිටිසෙන මාමත් එක්ක අපි මාමගෙන් හඳුන්වන මේ මාමත් එක්ක අපි පොඩ්ඩක් කතා බහ ඉස්සරහට මේ විදිහට කරගෙන යමු. දැන් මාමේ මේ විදිහට කියනවානේ සාමාන්‍යයෙන් පතල් තියෙන තැනක මං අහලා තියෙනවා සමහර කට්ටිය කියනවා තෝරමල්ලි කට්ට තියෙන්න ඕනි, කට්ට තියෙන්න ඕනි, දලං කට්ට තියෙන්න ඕනි. තව සමහරු කියනවා මේ පඩියන් හම්බුනොත් මැණික් තියෙනවා සහ තව සමහරු කියනවා මේ කිරිංචි කට්ට මේ වගේ හම්බුනොත් මැණික් අඩුයි. තව සමහරු කියනවා කිරිංචි කට්ට පඩියන් හම්බුනොත් මැණික් තියෙනවා ෂුවරකටම කියලා. දැන් මේ හැම ගත්තාම අපේ අය ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් මැණික් තියෙන තැනක අර සංඥාවක් දෙනවනේ ඒ කියන්නේ පතල කපාගෙන යන ඔන්න මේක හොඳ තැනක් කියලා අන්නේ දෙන සංඥාවල් කියනවනේ ඔය කට්ට වගේ කියන ඒවා සාමාන්‍යයෙන් මැණික් හම්බ වෙන කලින් ඒ වගේ සාමාන්‍යයෙන් අපි දන්නවා රත්තපුරේ ගෙපලක් කැපුවත් එහෙම නැත්නම් මේ නිකන් ලිඳකට වලක් කැපුවත් ඉල්ලම් හම්බ වෙනවනේ සාමාන්‍යයෙන් ඒ ඉල්ලමක් ගැන කියද්දි මැණික් තියෙන ඉල්ලමක් කියලා දෙන සංඥාවලින් ඒ කියන්නේ තියෙන්න ඕනේ හොඳම දේ මොකද්ද මොන මොනවාද කට්ටද තියෙන්න ඕනේ තෝරමල්ලි තියෙන්න ඕනේ තෝරමල්ලි කට්ට ඔව් තෝරමල්ලි කට්ටයි තව තෝරමල්ලි දින තමයි හොඳම
තොරමලි කට්ට. ඔව්. තොරමලි කට්ට තියනවනම් හොඳයි නේ. හොඳයි. ඒ කියන්නේ පඩියක්. පඩියක් තියනවනම් ඉතින් මවුගල් වගේ තමයි කියන්නේ තෝ මේ පුස්පරාග මවුගල් වගේ තියනවා කියන එක තමයි නිල් තියෙන විදිහට තමයි තියෙන්නේ. පඩියක් හම්බුනොත්. ඔව්. ඒ කියන්නේ පඩියක් කියන්නේ සාමාන්‍යයෙන් ළඟ මැණික් ගලක් කරගෙනවා. කියන එක සංඥාවක් නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ මම හිතන්නේ අදහසක් එන්නට ඇති. මම අන්තිම වීඩියෝ එක කලින් වීඩියෝ එකකින් අපේ channel එකේ කළේ ටොපැස් එහෙම නැත්නම් මේ පඩියන් කියන එක ගැන. ඉතින් පඩියන් කියන එක ගැන සාමාන්‍ය සුදුයිනේ නේද මම? සුදුයි ගොඩක් කලාවට මේ දන්නේ නැති මිනිස්සුන් ඕක විශ්ි කරලා දානවා. දන්නවා. ඒ කියන්නේ පඩියන් කියන්නේ සාමාන්‍යයෙන් වටිනාකමක් තියෙන ගලක් නේ. ඔව්. ඇත්තටම මැණිකක් නේ. ඉතින් සමහරක් කලාවට ඕක වටිනාකම ගණන් ගන්න නැතුව මිනිස්සු විශ්ි කරලා දානවා. ඊටත් එහා ගිහින් කතා කරපුවාම ගොඩක්ම පඩියන් හම්බුනොත් අර ලොකු සංඥාවක් දෙනවනේ ළඟ මැණික් තියනවා කියලා. තියනවා. ඒ කියන්නේ ඒකත් නොදන්න කමින් මිනිස්සු මේවා කරලා දානවා විශ්ි කරලා දානවා. ඉතින් අපේ channel එකෙන් බලන්න ඒක අඳුර ගන්න හැටි මම ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකකින් කරලා ඇතේ. තවමාවෙ මේ සාමාන්‍යයෙන් දැන් ඉඩමක් මම අහලා තියෙනවා මේ කන්ද ඉඩම නම් පාමුල වගේ තිබුණොත් මැණික් පිහිටන chance එකක් තියෙනවා කියලා. මාමට හිතෙන විදිහට සාමාන්‍යයෙන් මැණික් පිහිටන, ඒ කියන්නේ මැණික් තියෙනවා කියලා දකින ඉඩමක කොහොමද ලක්ෂණ කියන්න පුළුවන්? දැකින්. ඔව්. දැකින් කියන්නේ ඉතින් මේ කඳු පාවුල මේ දෙවාරවල් වලින් තමයි ඉල්ලම් පාරවල් බැහැලා තියෙන්නේ. ඒ කියන්නේ කන්දත් එක්ක දෙවාරාවේ. දෙවාරාව. දෙවාරාව කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දෝරුව. කඳු දෙකක් අතරින් මැදින් කාණු වගේ තියෙනවා. තියෙනවා නා. හා. ඒ කියන්නේ කඳු දෙකක් මැද්දෙන් නිකන් දොරවක් වගේ කියන එකද ඔය කියන්නේ? ඔව්. ඒ කියන්නේ නිකන් අර නිකන් නායක් ගියේ එකක් වගේ. ඔව්. එහෙමද? එහෙමයි. එහෙම එකක් තියෙනවා නම් ඒ වගේ තැන්වල මැණික් පිහිටන ලොකු chance එකක් තියෙනවා. තියෙනවා. තව? තව ඉතින් මේ සාමාන්‍යයෙන් මේ මේ දොලපාරව. දොලපාරවල් තියෙන ඒ තැන්වලත් මැණික් තියෙනවා. තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අර මං අහලා දෙනවා මාමාගෙන්ම තමයි මාත් ඉගෙන ගත්තේ ඉස්සර. අර අර මල දොලවල්. ඒ කියන්නේ ඉස්සර ගිහිල්ලා දැන් නැති දොලවල් ගංගාවල අන්නේවත් ලොකු chance එකක් තියෙනවද මැණික් හම්බෙන්න? ඔව් ගංගාවල තියෙනවා. දොලවල් වලත් ඒක වගේ තමයි. තියෙනවා. ඒ කියන්නේ මල දොලවල් කියන්නේ තියෙනවා නේ. තමනේ මල දොලවල් කියන එකක් හොයාගන්නේ කොහොමද? මිනිසුන්ගේ ඉතින් ආරංචි කරලා ඉස්සර මෙතන එහෙම තමයි නේද? ඔව්. දැන් ඉතින් මම කඳු පාම්ලෙන් ඒ දොලපාරවල එනවනම් ඒක තමයි ඒ කැලාවල් වලින් තමයි ඉල්ලම් පාරවල් බැහැගෙන එන්නේ. බැහැගෙන එන්නේ නේ. ඔව්. එතකොට ඒ වගේ තැන්වලත් ලොකු chance එකක් තියෙනවා මේ මැණික් පිහිටන්න. ඔව්. දැන් අපි මෙහෙම හිතමුකෝ දැන් මාමා පතලක් කැපුවොත් ඔව් මාමගේ හිත පිරෙන්න අර කැට තියලා කියනවා කියන්නේ ඒ විදිහටම මැණික් තියෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් මොන වගේ දේවල් හම්බවලොත්ද? ලොකු ඉල්ලංගල් තියෙනෝනේ. ලොකු ඉල්ලංගල්. හ්ම්. ලොකු ඉල්ලංගල් තියෙනෝනේ සාමාන්‍යයෙන් මේ ඉල්ලමක මේ මාලාව පිහිටන්න ඕනේ. මාලාව. ඔව්. ඒ කියන්නේ මාලාව උඩ ඉල්ලම. ඉල්ලම. හ්ම්. ඒක තමයි මැණික් පිහිටන්නේ. මැණික් පිහිටන්නේ. ඔව්. ඉල්ලමක් මාලාවක් නැතුව ඉල්ලමක මැණික් පිහිටනවා හොරයි. හොරයි. ඒ කියන්නේ මාලාවක් කියන්නේ ඕකත් හොඳ කතාවක් වම මේක සාමාන්‍ය දැන් මාලාව කියන්නේ මොකක්ද නිකන් අපිට කිව්වොත් මාලාවක් කියන එක හොයාගන්නේ කොහොමද? මාලාව කියන්නේ හොයාගන්න පුළුවන් නිල් මාලාව තිනවා. හ්ම්. කහ මාලාව තිනවා. හ්ම්. ඒක මේ කැටෙම නැහැ. කැට නැහැ. මුකුත්ම නිකන් පිටි පිටි මේ මැටි වගේ නේ. මැටි මැටි ගැටි. ඒක ගොඩක් ඔය මාලාව කියන එක මේ මාමා කියනා වගේම මේ ඒ කියන්නේ ඒක කිසිම කැටයක් නැහැ. දැන් ඔයගොල්ලෝ උනත් ගෙදර කරලා ඔයගොල්ලෝගේ වත්තගහරි පතලක් try කරනවා නම් වලකාලා මැණික් හොයන්න මාලාව කියන්නේ ඕගොල්ලන්ට අඳුරගන්න ලේසිම දේ කිසිම දෙයක් නැහැ නිකන් මැට්ටම විතරයි. මැට්ටම විතරයි. ඔව් ඔව්. ඊට උඩ කැට වගේ තියෙන ඉල්ලම් කැට තියෙන ඔය මේ දේවල් හම්බුනොත් ඒක තමයි මා මේ ඉල්ලම විදිහට ගන්න පුළුවන්. ඔව්. නේද? ඔව්. එතකොට ඔය මේ මං අහලා තියෙනවා තව මේ මිනිරම් මාලාව. මිනිරම් මාලාව කොහොමද? මිනිරම් මාලාවෙත් පිහිටනවමනේ. තියෙනවානේ. ඔව්. හොඳ chance ඒ කියන්නේ ගොඩක් හොඳම මාලාව මොකද සාමාන්‍ය හිතෙන විදිහට මාලාවකට පිහිටන්න ඕනේ. සාමාන්‍ය කොළපාට මාලාවේ පිහිටනවා. හ්ම්. මැනි ඔව් කහපාට මාලාව හොඳයි. හොඳයි නේද? ඔව් නිල් මාලාවේ අර තිම්ලන මැණික් වලින් දෝසයි. හා 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 අන්න ඒක හොඳ මේ පොයින්ට් එකක්. ඒ කියන්නේ මේ නිල් මාලාවේ මැණික් වල දෝසයි. මැණික් වල දෝෂයි. ඔව්. ඒ කියන්නේ ඉන්ක්ලූෂන්ස් පිහිටන්න පුළුවන් කියනවා මේ මාමගේ අත්දැකීම් වලට අනුව නිල් මාලාවේ තිබුණොත් නේද? ඔව්. තව මාමගෙන් අහන්න ඕනේ මට සාමාන්‍යයෙන් ගොඩක් කරලා අපේ channel එක බලන අයට කරන්න පුළුවන් වීදම අඩුවෙන් ගොඩපතලක් නේ. ඔව්. තට්ටු 10 12 ඔය විදිහට කරන්න අමාරුයි වේදමත් එක සහ ඒගොල්ලන්ට අර දැනීමක්, ඒ කියන්නේ තාම පතල් දැනුමක් නැති නිසා. ඒ කියන්නේ මේ පැතිවල සමහරකට පතල් බාසුන් නැහැලා පතල් ශ්‍රමිකයන් හොයාගන්න අමාරු වෙනවා. සාමාන්‍ය දැන් මම මෙහෙම හෙවොත් ගොඩපතලකද ගැඹුරු පතලකද එහෙම නැත්නම් ගොඩ ඉල්ලමකද යට තියෙන ඉල්ලමකද මැණික් පිහිටන ලොකු අවස්ථාවක් තියෙන. එහෙම නැත්නම් මේ දෙකම එකයිද? දෙකම එකයි. ඒ කියන්නේ ගොඩත් එකයි මේ ගැඹුරු
වලවලවත් එකයි එකයි ඒ එකයි කියන්නේ අපේ පිනයි මේ පින ඒ කියන්නේ මේ මේ පොළොව පිහිටලා තියෙන ආකාරය මත තමයි ඒක තීරණය වෙන්නේ නේ තීරණය වෙන්නේ ඔව් සමහර කාලවල ගොඩක් හොඳ සයිස් ගල් තියෙන පුළුවන් යටත් හොඳ සයිස් ගල් තියෙන පුළුවන් තැනින් තැනට වෙනස් වෙනස් දැන් මාම එතකොට මේ දැන් ওই ඉල්ලන් ඉල්ලන් වර්ගය කියන්නේ කළු වැල්ල කියලා තියෙනවා කහ ඉල්ලම කියලා තියෙනවා සුදු ඉල්ලම කියලා තියෙනවා මෙන්න මේ ඉල්ලන් අතරින් මාමගේ දැන් දශක ගානක අත්දැකීම් එක්ක පතල් ශේෂ්ඨය කතා කරනකොට මාමට හොඳම ඉල්ලම කියලා මෙන්න මේක කියලා කියන්න පුළුවන් මොකක්ද ඉල්ලම? කළු වැලි ඉල්ලම තමයි. කළු වැලි ඉල්ලමනේ. ඇත්තටම මම අර සිරිපාල බාසුණත් එක්ක කතා කරපු ඒ කතා බහේදී කිව්වේ මේ කළු වැලි ඉල්ලම තමයි එයත් කිව්වේ හොඳම ඉල්ලම කියලා. දැන් අපේ මාමත් කියන්නේ සිරිසේන බාසුණා කියන්නේ කළු වැලි ඉල්ලම තමයි හොඳම ඉල්ලම කියලා. මාමට chance වුණාද කළු වැලි ඉල්ලමේ? ඔව්. ඒ කියන්නේ ගොඩ ඉල්ලම පතලද්ද ඒක තට්ටු පතලද්ද? තට්ටුපතල් තමයි. තට්ටුපතල්නේ. ඔව්. අය මේ කළු වැල්ලේ. ඒ කළු වැල්ලේ. සාමාන්‍ය මොන වගේ ගල්ද හම්බුනේ? ඒකේ පුෂ්පරාග නිල් රතු වර්ගයේ ඔක්කොම වර්ග හම්බ වෙනවා හම්බ වෙනවා. මම නිකන් මේ අදහසක් ගන්න ඕකන කතා කරේ. මමත් අහලා තියෙන විදිහට ගොඩාක් පතල් බාසුන්නලගෙන් සහ ඒ පතල් වලට සම්බන්ධ වෙලා ඉන්න අයිතිකරුවන්ගේ කළු වැල්ල තමයි ඕනි පතලක හොයන්නේ නේද? හොයන්නේ. ඒ කියන්නේ කළු වැල්ලේ ලොකු chance එකක් තියෙනවා මැණික් පිහිටන්න. මමගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මාමා ආසම කැමැතිම මැණික් ගල මොකද්ද? කැමැති ආසම නිල් වලට නිල් නේ නිල් මැණික් ගල. ඉතින් ඒක පුදුමයක් නෙවෙයි මොකද මාමම තමයි මටත් මාගේ පතල් ජීවිතේ පළවෙනිම මේ නිල් කෑල්ල බ්ලූ සොෆා එක හොයලා දුන්නේ මේ සිරිසේන මාමා. ඉතින් ඒ වගේම මේ සිරිසේන මාමා ගැන කතා කරනකොට ගොඩක් අපේ මේ පතලේ මාමට දැනුමක් තියෙනවා මේ හෙළ වෙදකම සහ ඒ වගේ වෙදකමක් සම්බන්ධයෙන්. අන්න ඒ ගැන චුට්ටක් කතා කරමු. ඔය අතපය කැඩිච්චන් අහේ මේ එහෙම වෙදකම් කරනවා. වෙදකම් කරනවා. ඔව්. තව මට ඒ හීනින් කියාපු බෙහෙතක් තමයි මම කරන්නේ. කවුද මේ මාමේ? ඒක දන්නේ නැහැ මේ සාමාන්‍ය සුදු කෙනෙක් ඇහිලා මට හීනින් කියපු බෙහෙතක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ දැන් මාමගේ මොකක් හරි પરම්පරාවකින් මොකක් හරි එහෙම එකක් එනවද? ඉස්සරේ තියෙනවා. ඉස්සරින් ඉඳලා තිබුණා. ඔව්. අපි ආතගේ නේ. ආතගින ඒ කියන්නේ මේ මේ ලංකාවේ තිබුණ හෙළවෙදකම වගේ දෙයක්ද? ඔව්. ඒ වගේ දෙයක්. දැන් සාමාන්‍ය පොඩි බෙහෙත් වර්ගයක් කිව්වොත් අපේ මේ බල්ලා කට්ටියට මේ මොකක් හරි වැදගත් වෙන්නේ. සාමාන්‍ය අතක් කැපුණොත්, අතක් කැඩුනොත්, එහෙම නැත්නම් දැන් දැන් හොඳම සිදුවීම අපේ මේ මේ දැන් පතර වැඩ කරන කට්ටියගේ පොඩ්ඩක් අර කකුලේ නිකන් බිබිලි බිබිලි වගේ දැම්මානේ මාලාවේ සැරටද කොහෙද? ඔව්. අන්න ඒකට මම බෙහෙතක් කිව්වා. මොකක්ද ඒ? ඒ මම කිව්වේ උණු වතුරෙන් හොදලා. හ්ම්. මේ කහ ටිකක් දාලා. හ්ම්. ලුණු දාලා හොදන්න ඕනේ. කහ වතුර දාලා ලුණු දාලා ලුණු ඔව් හොදන්න ඕනේ. හ්ම් හ්ම්. එතකොට ඒක යට යනවා. යට යනවා. හ්ම් හ්ම් හ්ම්. ඇත්තටම මේ ඉස්සර අපිට මේ බටහිර වෛද්‍ය තාක්ෂණය කියලා දෙයක් තිබුණේ නැහැ නේ. ඉස්සර අපිට තිබුණේ එකම දේ මේ හෙළ වේදකම. ලංකාවේ ඇතුළේ තිබුණ වේදකම බොහොම සාර්ථක වේදකමක්. ඉතින් ඒකේ පුරුකක් මෙතන මාත්‍යක ඉන්නේ එකත් ඇත්තටම අපේ දෙයක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් අපේ රටේ කෙනෙක් අපේ රටේ තිබුණු දෙයක් විදිහට දැන් සාමාන්‍ය මම මට අන්නේ ගැන චුට්ටක් කියන්න සාමාන්‍ය මොකක් හරි මේ මේ දැන් ඕන බඩ දැවිල්ල අපේ අයට ගොඩාක් තියෙන දෙයක් නේ බඩ දැවිල්ල සහ තව හිතන්නකො මේ දැන් පතලක වැඩ කරද්දි මොකක් හරි තැල්මක් එනවා තුවාලයක් එනවා ඒකට මොකද සාමාන්‍ය හිතෙන්නේ තැල්මක් ආවොත් හ්ම් වේදකම් කරනකොට මේ මේ පොට්ටෙන් හැදලා වෙලා තියෙනවා මේ නිකදලු හ්ම් මේ සුදු ලුණු හ්ම් ලුණු පොඩ්ඩක් හ්ම් ඉතින් යාම මේ තව මේ දාන්න ඕනේ මේ එඬරු කොළපොතු ඔව් එඬරු එඬරු කොළපොතු හ්ම් දෙකම ගන්න ඕනේ හ්ම් ඒක අරගෙන ඒ බෙහෙත් පොට්ටෙන් හදන්න ඕනේ මී තෙල් දාලා හ්ම් හ්ම් ඊට පස්සේ තවන්න ඕන අර වැලිච්ච දැන් හ්ම් පපුවන් ඒ කුණුලේ ටික ඔක්කොම පිච්චිලා යනවා හ්ම් 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 එතකොට සාමාන්‍යයෙන් දැන් අර අර මේ කියනවනේ අර මිනිස්සු හීනෙන් බය වෙනවා සහ ඔය මේ ඒ ඒ වගේ දේවල් වලටත් ඕකේ මොකක් හරි වේදකමක් හරි මොකක් හරි එහෙම තෙල් මතුරු පොන හරි තෙල් මතුරු හ්ම් හ්ම් එතකොට දැන් මාමේ මේ මේ ඒ කියන්නේ දැන් ඔය තෙල් මතුරුනවා කියන්නේ මොකක්ද ඒ කියන්නේ නූලක් දානවාද ඒ වගේ දේ නෑ තෙල් ටික මතුරලා ගානවා ඔළුවේ මේ ජලනන්දන පිරිතෙන් මතුරලා ජලනන්දන පිරිතෙන් හ්ම් 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 ඒත් එක්ක මම මාමගෙන් දැනගන්න කැමතියි සාමාන්‍යයෙන් ඔය සමන්දේ හාමුදුරුව අපිට මේ පතල් ශේෂ්ත්‍රයේදී පිහිට වෙනවනේ. ඒ වගේ සාමාන්‍ය පතලක් පටන් ගන්න කලින් සහ අපි මේ දෙවිවරුන්ගේ පිහිට ලබා ගන්න කොහොමද මේ මැණික් ශේෂ්ත්‍රයේදී? ඔව් කතරගම දෙවියන්ට බාර වෙනවා. ඔව් බාර වෙනවා. හ්ම්. සමන් මැණික් කොට අධිපති නේ. කතරගම දෙවියෝ. ඔව්. සමන් දෙවියෝ. සමන් දෙවියෝ තේ ඉතින් ඒ හරහා හොඳයි ඉතින්. හොඳයි.
ඒ දැන් අපි පතලක් ආරම්භ කරනකොට විශේෂයෙන්ම කතරගම දෙයියන්ටයි තමන් දෙයියන්ටයි බාර වෙලා හිතේ තියෙන දේවල් කියන්න ඕන. කියන්න ඕන. ඇත්තම මේ රත්නපුරේ විශේෂයෙන්ම පතල් ශිෂ්‍යයෝ වගේම මැණික් ව්‍යාපාරයේදීත් ගොඩාක් දෙනා මේ කතරගම දෙයියන්ගේ සහ මේ කතරගම දේවාලය සහ සබරුම මහා සමන් දේවාලය පිළිබඳව දැඩි විශ්වාසයක් සහ ඒ වෙනුවෙන් කරන්න ඕනේ ඒ වත් පිළිවත් නිසැකයෙන්ම කරනවා කියලා කිව්වොත් මම හරි ඒ අපි දන්න දේවල් දැකපු දේවල් නේද මම ඔව් උදේ අවශ්‍ය මමත් එහෙමයි මල් පාන් පූජා කරන්නේ ඒගොල්ලන්ට ඒ දේ කරනවා කරනවා අප ඒක හොඳ කතා බහක් සාමාන්‍යයෙන් අපි මුක්කරු සම්බන්ධයෙන් වෙන වැඩසටහනක කතා කරමු මම එක්කම මුක්කරු කියන්නේ කවුද මුක්කරු කියන්නේ ලංකාවේ මිනිස්සු නෙමෙයි නෙමෙයි එතකොට පිටරටවල වලින් ආපු අය ආපු අය ඔව් ඒ කියන්නේ අපි මේ මැනික් වලට සම්බන්ධයි සම්බන්ධයි අර මම තව කතාවක් අහලා තියෙනවා මේ මුක්කරුන්ගේ නැවක් ගිල මුක්කරුන්ගේ නැවක් ගිලුණා මොකක් හරි එහෙම මොකක් හරි ඒ කියන්නේ මේ ගමන් දයානුසංගෙන් අවසරයක් ලැබුව ඇතුව ඇහිලා මේ මේ පතල් හරන්න අපි ලයිසන් ගන්න වගේ ඔය ඔව් ඒ වගේ ආලා බාර වෙලා තමයි කරලා තියෙන්නේ ගමන් දයානුසංගෙන් ටෝරෙන් කට්ට නැව් 7යි මැනික් නැව් 7කුයි අරගෙන මේගොල්ලෝ යක් ගිහිල්ලා තිනවා මොහොදේ ආ මොහොදේ ඊට පස්සේ කිව්වල් මැනික් නැහැ කියලා කට්ට තියෙන්නේ කියලා ඔව් මහමූද මැරදී අපේ සමන්ලි යහන්තු දවසෙන් දැකලා තියෙනවා නැව් 7ක් මැනික් කරා යනවා ආ කියන්නේ කියලා තියෙන්නේ මේ කට්ට කියලා ඔව් ඊට පස්සේ මෙයා ගිල්ලෙව්වා ඊට පස්සේ මේ කිව්වල් සමන්ලි යහන්තු කොළප් පන්නන්නේ නැහැ කියලා එහෙම කිව්වල ශායක හරි වටින මේකක් සම්බන්ධය හැමදේම කොළප්පන් දන්නේ නැහැ කියලා. නැහැ. ඒ කියන්නේ ඇත්තටම අපේ රටේ දේවල් තමයි මේ හොරකම් කරලා අපේ රටේ වස්තුනේ අරගෙන යන්න හැදුවේ. ඔව්. ඉතින් ඒකට දීපු දඬුවම තමයි අරක. ඔව්. කට්ට නැවහට නවත්තලා මැනික් නැවහට අරන් ගිහින්. හා හා හා. මහා වැල්ලේ ගිල්ලෙව. එහෙමයි කියන්නේ. එතකොට මේ දැන් තව කතාවක් මේ බහිරව කොට්ටාෂය කියන දේවල් මම විශ්වාස කරනවද එහෙම නැත්නම් සමහරු කියනවා දැකලා හරි තියනවා කියලා. මේ බහිර කොට්ටාෂය පිළිබඳව ඒකොන්ට මේ මැනික් කොට ලොකු දෙයක් කරන්න පුළුවන්ද? ඒකේ මොකද්ද සත්‍ය අසත්‍යතාවය මාම දන්න විදිහට අත්දැකීමේ විශ්වාසය මත. ඒක විශ්වාස කරන්න පුළුවන් බහිරව ඉන්නවා කියන්නේ. පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ කොහොමද? බහිරවයා ඒ ගල් ඒ ඒවා පරසම් කරගෙන තමයි ඉන්නේ. අපිට ගන්න දෙන්නේ නැහැ. අපි ගන්න එතනින් දානවලක් අහකට අදිනවා. 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 එහෙම එහෙම කරනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඔය විශ්වාසය තියනවා. ඔව්. ඉතින් අර අපිත් මේකේ ඇත්තම මේකේ අපිත් ඕකේ මේක බහිරව පූජාවක් කරානේ මාස ගානක් කපලා. හැබැයි ඒකෙන් පස්සේ තමයි මේ දැන් මාමා මට කිව්ව දෙයක් මම ඒක එච්චර තැකීමකට ලක් කරේ නැහැ. නමුත් මොකක්ම හම්බුනේ නැහැ. මාමා කිව්වා මේකේ බහිරව පූජාවක් නොතියා වැඩක් නැහැ කියලා. ඇත්තම අපි තිබ්බා. ඉතින් තිබ්බට පස්සේ තමයි අපිට අර මේ සිල්කි ටික එහෙම හම්බ වෙන්න පටන් ගත්තේ. ඒකේ කියන්නේ සත්‍යතාවයක් තියෙනවා නේද? දැන් මාමේ මේ මැනික් හම් වෙන්නේ මොන වගේ අයටද? ඒ කියන්නේ මැනික් හම් වෙන මොනවාද මිනිහෙක්ට තියෙන්න ඕනේ දේවල්? ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි දන්නවා සමහරක් මිනිස්සු අවුරුදු ගණන් පතර කැපුවත් මැනික් හම් වෙන්නේ නැහැ. ගොඩ යන්න බෑ, දියුණුවක් නැහැ. තව සමහරක් මිනිස්සුන්ට මේ නිකන් වැස්ස වේලාවක පයින් ගියා මැනික් හම් වෙන්න පුළුවන්. මේ මැනික් හම් වෙන්නේ යාගේ වාසනාව දෙනවා. වාසනාව. ඔව්, ගිය ආත්මේ දුන්නේ හැටි. ඒ විදිහට හම් වෙනවා. ගිය ආත්මේ දන් දුන්න විදිහට. ඔව්. දන් දුන්න විදිහට. අපි මේ ආත්මෙත් අපි වගේ දන් දෙන්න ඕනේ ඒවට ගැඹුරු වෙන්න ඕනේ. ඔව්, නඹුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ මැනික් සල්ලි වලින් කරන දේවල් වලින් අනිවාර්යයෙන්ම කොටසක් පිනට දහමට සාසනයට පූජා කරන්න දන් දෙන්න ඕනේ. ඔව්. එතකොට දැන් ඉස්සර ගොඩක් මං අහලා තියෙනවානේ මාමේ මේ ඔය මිනිස්සුන්ට ගෙපල් කපද්දි කෝටි ගණන් වල මැනික් හම්බුණා. ඒ කියන්නේ මේ පාරේ යද්දි මේ වැස්සට ගල් මතු වෙලා තිබිලා හම්බුණා. දැන් අපේ පවුලෙත් එහෙම කට්ටිය ඉන්නවා. ඔව්. දැන් අදත් එහෙම එනවා. ඒ උන්ට බොහොම අඩුයිනේ මේ වගේ දේවල් ඇහෙන්න ලැබෙනවා. ඔව්. දැන් මොකද්ද මේ මේ කියන්නේ මේ මිනිස්සු පෞකාර හින්දාද දැන් මැනික් හම්බ වෙනව අඩුයි කියලා මට හිතෙන්නේ එහෙමයි. මාම මොකද හිතන්නේ? ඒක මේ මොකක් නෙවෙයි දැන් මේ එන්න එන්න රට විනාශ වීගෙන එන්නේ. රට විනාශයට යනවා. ඔව්. ඒ විනාශ වීමෙන්ට මේවා පිටලා පෙන්නුම් කරන්නේ නැහැ. නැහැ. ඒ කියන්නේ මිනිස්සු අධර්මිෂ්ටයි, මිනිස්සු සත්තු මරනවා, ගැලය කපනවා, ජරා වැඩ කරනවා, විනාශ කරනවා, පාලකයෝ දූෂිතයි. ඔව්. ඒකින් ද පිනට හම්බ වෙන රටට පිනට හම්බ වෙන දේවල් නැති හම්බ වෙන්නේ නැහැ. නැහැ. ඒ අපිත් එක්ක මාමා සිටින මාමා අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ගොඩක් දේවල් දැනගත්ත අපි අහගත්ත අද මහගත්ත දේවල් මම හිතන ඕගොල්ලෝ ගොඩක් ලොකු අත්දැකීමක් හම්බ වෙන්නේ නැති අපි මේ කරපු කතා බහින්. ඉතින් එහෙනම් අපි සිටින මාමට අයබෝන් කියලා අපි අද වැඩතරණ
නිමා කරන්න හදනවා. ඉතින් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න සහ ඕගොල්ලොන්ට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් යටින් comment කරන්න ඕගොල්ලන්ගේ අදහස් දක්වන්න. ඉතින් video එකට like එකකුත් දාගෙන යන්න. අපි නැවතත් මේ මගේ video එකකින් හමු වෙමු.